සුබදාස්සක් හැමෝටම අද මම කතා කරන්න හිතුවේ ඊයේ හවස් වෙනකොට උණුසුම් වෙච්ච සිද්ධියක් ගැන IRD exam එකේ result ආවා. ඉතින් exam එක මමත් කරා කියලා කට්ටිය දන්නවා. ඉතින් මගේ result ආපු කට්ටියත් හිටියා. ඉතින් ඒකන අද කතා කරන්න තුන ඉතින් exam ලියපු කීප දෙනෙක් එකම chat කරාමම ගොඩ දෙනෙක්ට තිබ්බ ගැටලු ගැන ඉතින් කට්ටිය මගේ result එකත් අහනවා. ඉතින් result එකත් exam එක නම් pass. කටෝප් එක ඇතුලේ නෑ මම රිසර්ච් ෂීට් එක දාන්නම් ඔයාලට බලන්න. ඉතින් සම සබ්ජෙක්ට් එකම 40ට ලකුණු තියෙනවා. දුවට ඩාණන් අඩු වෙලා තියෙනවා අවබෝධයේ පේපර් එකට. අවබෝධයේ පේපර් එකට ටිකක් වැඩිපුර ලකුණක් ඇති කියලා බලාපොරොත්තු වෙච්ච අය තමයි කතා කරපු විදියට අවබෝධයේ පේපර් එකට ලකුණු 40ට වඩා අරගෙන පාස් වෙලා තියෙන්නේ. ඉතින් ඊයේ මගේ වීඩියෝ එකේ මම කතා කරන්නේ ජීවිතේට ප්ලෑන් බී එකක් තියෙන්න ඕනේ, අපේ ප්ලෑන් එක, අපේ ගෝල් එක ගැලපෙනදී රස්සාවකට යන එක කියන දේ, හද මාර්ගය කියන එකයි ගැන. ඉතින් මේ දේ කතා කරලා මුංචි වෙලාවයි ගියේ. ඊට එක මම රෙකෝඩ් කරේ තියෙමයි. රෙකෝඩ් කරලා පොඩි වෙලාවක් යද්දී රිසල්ට් එක අවිස් තිබුණා. ඉතින් මගේ ජීවිතේ එක ප්ලෑන් එකක් විදියට තමයි මම මේ එක්සෑම් එක කරේ. ඉතින් එතනින් යාට මොකද කරන්න කියලා ගැටලු තිබ්බ කට්ටියත් හිටියා. ඉතින් ප්ලෑන් බී එක ක්‍රියාත්මක කරලා තමන්ගේ අනාගතයට කොයි වගේ ආදායම් මාර්ගයක්ද හදාගන්නේ කියන එක මේ රැකියාව විතරක් නැතුව තව රැකියාවකට බලන්න ඉන්න රැකියාවට අකමැති නම් පොඩි චේන්ජ් එකක් ගන්න උත්සාහ කරන්න. මම වුණත් ඒ දේ කරනවා. ඉතින් රැකියාව කරන ගමන් තමයි මමත් මේකට ඇප්ලයි කරේ. ඉතින් චේන්ජ් එකක් ගන්න බලාපොරොත්තුෙන් තමයි ඉස්සරහටත් ඉන්නේ මම. ෆිට්ම ෆිට් එකක් හම් වෙනකල් හැමදාම මං ඊයේ තීඩකේ කිව්වනේ අපිට හිතට සැනසෙල්ලක් සතුටක් නැත්තම් ඒ රැකියාවේ හැමදාම අපිට රැඳිලා ඉන්න බෑ. ඉතින් ඒ නිසා අපි චේන්ජ් එක ප්ලෑන් බී එකට යන්න වෙනවා. ඉතින් මං වගේ ලකුණු ටිකක් අඩු වෙච්ච අයට සමහර විට සෙකන්ඩ් රවුන්ඩ් එකක් එන්නත් පුළුවන්. බලන් ඉමු ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. මොකද වර්තමානයේ අලුතින් ටැක්ස් ආවා, අලුත් ටැක්ස් ෆයිල් ඕපන් වුණා, SSTL සමාජ ආරක්ෂණ දායකත් අරමුදල කියලා අලුත් ටැක්ස් එකක් ආවා කම්පැනි වලට. එතකොට වැඩ වැඩි වෙනවා. ඒ නිසා තව කට්ටියක් ගනීද? එහෙම නැත්තම් ඉන්ටර්වයුව එකට ඔක්කොම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. රට ගියේ අලුත් ඉන්නවනේ. පුංචි chance එකක් තියෙද කියලා බලමු. ලකුණු 17ක අඩුවක් තියෙනවා මට. ඉතින් මොකුවටම ෂුවර් නෑ. හැබැයි ඉතින් ජීවිතේ මේක එකම ටාගට් එක කරගන්න නැති නිසා මට ඒකට ඇත්තටම ගැටලුවක් නැහැ. මේකම බලන්න රිසල්ට් එනකල් හිටපු ළමයට නම් අප්සෙට් ඇති. ඉතින් ඔයාලට මට කියන්න තියෙන්නේ මේක ජීවිතේ වැටිච්ච තනක් විදියට හිතන්න එපා. මොකද අපි හොඳටම දන්නවා ගන්න ටික දෙනයි කියලා. ඔයාලත් දක්ෂයි. නැත්තම් ඉතින් මේක පාස් වෙන්න ලකුණු දෙන්නේ. අනිත් එක තමයි මේක ලියන්න හැමෝටම සුදුසුකම් නැහැ. මට මතක විදිහට ඩිග්‍රීකෙත් ක්ලාස් එකක් කියලා තිබුණා. ඉතින් දක්ෂ ළමයි තමයි හැමෝම. දක්ෂය අතරින් අති දක්ෂයින් 69ක් 69 වෙනියගේ තමයි 179 කියලා මම දැක්ක FB post එක තිබ්බා. මතක විදිහට 70ක් වගේ තමයි ගන්නවා කියලා තිබුණේ. ඉතින් බලමු පොඩි chance එකක් આવොත් එහෙමයි. හැබැයි ජීවිතේට plan B එකක් ඕනෙමයි. ඒක ගැන තමයි මම ඊයේ කතා කරේ. ඉතින් රිසල්ට් ආවායට ඒක ගැන කතා කරන්න යාලව මොටිවේට් කරන්නත් එක සහ මගේ රිසල්ට් ආවට රිසල්ට් කියනත් එක තමයි මේ වීඩියෝ කරේ. ඉතින් රිසල්ට් එක මද යට කියන් තියෙන්නේ ටික කාලයක් පාසයක් හරි අරන් කමන හිතන්න ඔයාගේ හැකියාව මොකද්ද, ඉස්සරහට වඩ කරන්න තියෙන මොනවද. මේක එක චාන්ස් එකක් විතරයි. බලමු ඉස්සරහට ඔයාගේ ජීවිතේ වෙනසක් කරන්න ඔයාගේ ටාගට්ස් වලට යන්න ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. ගවර්න්මන්ට් ජොබ්ස් කියන්නේ එක ඔප්ෂන් එකක් විතරයි.